හොරෙන් මොවිල් අපිට නොකිය මෙයන් නේ හැදුවේ නේ නෑ අයියෝ එහෙම කියන්න එපා එහෙම කියන්න එපා කියන්නේ මං දකින්නකම් හම්බෙන්නේ නෑනේ ඒකනේ මං ආවා පොඩි විසිට් එකකට ආවා අක්කලා මෙහෙ ඉන්නේ ආ ඔව් අක්කලා ඉන්නේ අර අතන ගෙදර ළඟයි නේ ළඟයි ළඟයි ඒ තමයි මේ වෝක් එකට ඇවිල්ලා තියෙන්නේ ඉතින් දැන් ඔයා තනියම දාවේ නෑ නෑ මගේ ෆැමිලි එකම ආවා දැන් ඩුබායි වල ඉඳන් නේ දාවේ ඔව් රොෂාවි ඇත්තටම ඩුබායි වල කිව්වට දැන් පොඩි ආයත වැකේෂන් මේ දවස්වල ඉතින් ඒක හින්දා ඩුබායි ඉඳලා මම ලංකාවට ඉතින් මේ ජූලයි ඔගස්ට් කියන්නේ මම වැඩ කරන මාස දෙක තමයි වැඩිපුර ලංකාවේ ඉතින් ජූලයි ගියා ලංකාවට වැඩ ගොඩක් තිබුණා ඉතින් අක්කට ප්‍රොමිස් කරලා තිබුණා ඔගස්ට් වල මෙහෙ එනවා කියලා ඉතින් ලංකාවේ ඉඳලා තමයි මෙල්බර්න් ඇවිල්ලා දැන් ටික දවසක් එනවද දැන් ගොඩ දවසක් 3 weeks විතර 3 weeks විතර ඒ කියන්නේ දැන් විසිට් කරලා තිනව මෙල්බර්න් ඔව් මෙල්බර්න් එක කරගෙන ගියා අක්කා ගොඩක් තැන්වලට අපි ගියා මං හිතන්නේ ෆිලිප් අයිලන්ඩ් ආව් පෙන්ගුයින්ස් බලන්න පෙන්ගුයින්ස් බලන්න පොඩි අය ආසයි නේද ඊට පස්සේ ගියා බැලරඩ් ගියා තව ස්නෝ ගොඩක් ටැන් වලට ගියා ඔය ඒ අතරතුරේ ෂොපින් ගියා ඉතින් පොඩ්ඩක් ඉන්නකෝ දැන් අපි දෙන්නට දෙන්න දැනගත්තට මේගොල්ලෝ දන්නේ නැහනේ ලක්මිනි උඩවත්ත තමයි මේ ඉන්නේ අපි දන්නවා ඔබ සිරි සුපර් ස්ටාර් හරහා බොහෝ දෙනාගේ අවධානයට යොමු වුණා කියලා ඉතින් මුලින්ම කියන්නකෝ ඒ දක්වා ඔබ අපේ ඉතිහාස ගමන ගැන මියුසික් පටන් ගත්තේ මම ටිකිරි ළමා වැඩසටහන කියලා වැඩසටහනක් දෙනවා මම පොඩි කාලේ එතකොට මට අවුරුදු 5ක් විතර ඇති. ඒක තමයි මම මුලින්ම ජාතික රූපවාහිනියේ ගායනා කරපු වැඩසටහන. ඉතින් ඔන්න ඔතනින් පටන් ගත්ත ගමන ඊට පස්සේ පාසල් ජීවිතේ ඉතින් එකක් කියන්න දෙයක් නැහැ. අපි දෙන්නම එකම පාසලේ. අපි දෙන්නම එකම පාසලේනේ. කොළඹ සිරිමා බණ්ඩාරනායක මාලිගාව විද්‍යාලේ. ඉතින් ඉස්කෝලේට ගියාට පස්සේ එතනින් ලොකු පන්නරයක් ලැබුණා මට. විශේෂයෙන් සංගීතයට මං හිතනවා ඒ කියන්නේ අපේ පාසලේ තියෙන ඒ ගුරුවරයන්ගේ පහසුකමක් නිසා වෙන්නේ නැති ඔවුන් හරියට අපේ දක්ෂතාවයන් අඳුරගෙන ඒ අවස්ථාවන් අපිට ලබා දුන්නා. ඉතින් පාසලේදී මට තියෙන ලොකුම මතකය තමයි වැසිවසිනා අහස අපි කියන ගීතය මට ගායනා කරන්න ලැබුණා මනෝහරි වැඩසටහනේ. ඉතින් ඒ ආරම්භයත් එක්ක ඔය පාසලේ එතකොට ඇත්තටම කියන්න ඕනේ මගේ පාසල් ජීවිතයේ තියෙනවා අපි කියනවානේ රෙකෝඩ්ස් තියෙනවානේ අපේ එක එක කම්පිටිෂන්ස් වල. ඉතින් ඒ කම්පිටිෂන් එකක මට තියෙනවා ඒ කියන්නේ මම දන්න විදිහට මෙතුවක් කාලයකට තාම ඒ කියන්නේ පාසල් වල තියෙන එකම රෙකෝඩ් එක ග්‍රේඩ් 6 ඉඳලා ග්‍රේඩ් 12 වෙනකම් මම තමයි ඕල් අයිලන්ඩ් ෆස්ට් උනේ ඒ කියන්නේ කන්ටිනියුස්ලි ෆස්ට් උණු එකම එක්කෙනා ගායනේ. දැන් ඉතින් දන්නේ නැහැ ඉතින් දැන් අපි වයසට ගිහිල්ලා දැන් ඇති එන්නේ ඊට පස්සේ ඉතින් මම මගේ උසස් පෙළ සංගීත විෂය තමයි මම මූලික කරගෙන විභාගෙට සහභාගී වුණේ. ඉතින් මට එතනදී ලැබුණා ශිෂ්‍යත්වයක් ලැබිලා මම ඉන්දියාවේ වැඩිදුර අධ්‍යාපනයට ගියා. ඉතින් ඒක වෙනම ලෝකයක්. ඒ වෙනම එක්ස්පීරියන්ස් එකක් ඒක. ඉතින් මම එතනදී අවුරුදු 5ක් වගේ ඉන්දියාවේ අවුරුදු 5ක් කියලා පොඩි කාලයක් නෙමෙයි 5ක් අවුරුදු 5ක් ඉන්දියාවේ සංගීත අධ්‍යාපනය කියන්නේ මගේ ෆස්ට් ඩිග්‍රී එකයි සෙකන්ඩ් ඩිග්‍රී මාස්ටර් ඔෆ් මියුසික් මම ඉන්දියාවේ දිල්ලි විශ්වවිද්‍යාලයේ තමයි කළේ. මම මාස්ටර්ස් ඉවර කරලා එනකොට ලංකාවේ සංගීතය ඒ ෆීල් එක නිකන් අමුතුම වෙනසක් වෙලා තිබුණා. ඒක හිතාගන්න බැහැ. මොකද අපි තින් ඇත්තටම ක්ලාසිකල් මියුසික් ඉගෙනගෙන අර ඒ අර ශාස්ත්‍රීය සංගීතයෙන් අපි ඉගෙනගෙන ආවේ. හැබැයි වහන්ට මගේ මම ලොකු මගේ තිබුණා හැම ශෛලියක්ම ඇසුරු කිරීමේ කැමැත්තක් සහ ඇසුරු කිරීමේ හැකියාවක් තිබුණා මට. ඒ කියන්නේ ඒ නිසා මට එනකොට තමයි අපේ රටේ රියැලිටි සංගීත හිතාගන්න බැරි තරමට දියුණු වෙලා තිබුණා. ඒ කියන්නේ ඒක තමයි මේන් වෙලා තිබුණේ අපේ රටේ ඒ කාලේ වෙනකොට.
ඉතින් හැබැයි ඉතින් එහෙම කියලා මම එකපාරටම මම නම් ඇත්තටම ඇඳුම් කරන්න ගියේ නෑ. මම මට එතකොට මම ඉන්දියාවේ ඉඳලා ලංකාවට පැමිණුණාම මට ලැබුණා හොරණ ශ්‍රීපාලි විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරියක් හැටියට කටයුතු කරන්න. ඒ කටයුතු කරන අතරේදී මම දැනෙන්නේ නැතුව තාත්තා ඇප්ලයි කරලා තිබුණා සිට සුපර්ස්ටාර් සීසන් 3 එකට. එතකොට ඉතින් තාත්තා ඇප්ලයි කරලා තිබුණාට අම්මා නම් කැමති වුණේ නැහැ. ලක්මිනි පොඩ්ඩක් ඉන්න. අපිට මතකයි සිරස සුපර්ස්ටාර් වලදී පොඩි දෙයක් වුණා. ඉතින් මොකක්ද දුන්නේ කියලා කියන්න බලන්න. ඔව්නේ. ඔව් ඒක නම් අමතක වෙන්නේ නැති සිදුවීමක්. ඔව්. ඇත්තටම දැන් මේ මේල්බර්න් වල මම මේ පාරම විසිට් කළා මට අමල් අයියාත් හම්බුණා. මුණ ගැහුණා. එතකොට අමල් අයියාත් ඒක මතක් කළා. මොකද අමල් අයියායි සමිත අක්කයි චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මියයි තමයි අපේ විනිසුරුවන් හැටියට හිටියේ. ජජස්ලා හැටියට හිටියේ. ඉතින් මොකද මම තරඟයට සහභාගී වෙනකොට මම ඒකයි අර කිව්වේ මට පොඩි තැතිගැන්මක් තිබුණා මේකට සහභාගී වෙනවා කියලා. මොකද එතකොට මම මගේම කියලා මියුසික් වීඩියෝස් දෙකක් විතර කරලා තිබුණා. ඔව් ඔව්. ඉතින් එතකොට මං හිතන්නේ ඉතින් අපිට එතකොට කියන්න බෑ මියුසික් වීඩියෝ කරපු පල්ලියට යා ප්‍රවීණයක් වෙනවා කියලා. ඔව් ඒක තමයි. කොහොමද එතනදී පොඩි ගැටුමක් ඇති වුණා. මොකද ඇත්තටම සමිතක්කා ඒ ගීතයට මම දන්නේ නැහැ ඉතින් එයා ඇය හරියට ඇලුම් කරලා තිබුණා ඒ ගීතයට. මොකද ඒ ගීතය සංගීතවත් කළේ කසුන් කල්හාර. ඔව්. මම මතක් කරන්න ඕනේ ඒ ගීතයේ පද රචනය අරුණ කිච්සිටි. ඉතින් ඒක සමිතක්කට හොඳට මතක තිබුණා. මම ඒ තරංගයට මේ සහභාගී වෙනකොට ඇය ඒ ගීතය ගායනා කළා. එතකොට ඇත්තටම මේ වෙලාවේ මට නිකන් අර මේ ඇඬෙන්න වගේම ඒ වගේ ෆීලිං එකක් ආවා. මොකද මම දැනගත්තා මට ඉමෝෂන්ස්. ඒ කියන්නේ මොකද ඇය ගායනා කළාම ඇය ඇත්තටම ගායනා කළේ කියන්නේ හොඳට මගේ ඇයගේ ගීතයට ඇලුම් කරනවා කියලා පෙන්නන්න. එතකොට අමල් අයියා එතනට ප්‍රශ්නයක් යොමු කළා. ඉතින් එහෙම ප්‍රසිද්ධ ගීතයක් ඇයට තියෙනවා නම් ඇයි අපි ඇය මේ තරඟයට සහභාගී කරගන්නේ? ඔව්. ඒක ඔය ගීත? ඔව්. මම හොඳට ගායනා කරනවා. මෑගේ ගීතේ. කොහොමද? හොඳ දක්ෂතාවයක් තියෙනවා. මෑගේ විෂුවල් එකක් තියෙනවා. මේ දේ කියපු දේ තුලින් මම දැන් මෙයාට අවශ්‍ය ක්‍රීඩ දෙන්න. නැහැ. මේකයි. ඔබ මං හිතන්නේ මෙතන සමහර කට්ටිය ආවා ඒගොල්ලන්ගේ විෂුවල්ස් ටීවී එකේ යන කට්ටියත් මෙතන සහභාගී වුණා. ඉතින් මේක ගායන හැකියාවක් මේක තරඟයක් දිහා බලලා ආධුනිකයෝ වුණාට ඒගොල්ලන්ගේ විෂුවල්ස් ටීවී එකේ ගිහිල්ලා තිබ්බා. යම් කිසි තැනකදී ඔබට අවාසි වෙනවා මේ කතාව. සදා සරණ සිත නුඹ මගේ වේ සිනා සදන ඔබ මහදේ නිති රැඳුනාවේ ඍතු පැලුම් මෙපා සඳේ මහා සාගරේ වගේ නුඹේ ආදරේ. මිනි දැන් ගොඩක් ප්‍රේක්ෂකයෝ ඉත තියෙන ප්‍රශ්නයක් මේක. ඇයි ඔයා ලංකාවේ ඉන්නේ නැතුව ඩුබායි වලට ගිහිල්ලා ජීවත් වෙන්නේ කියලා? මේක නම් ඇත්ත. ඩුබායි වල මොනාද කරන්නේ කියලාත් කියන්නකෝ ඒගොල්ලන්ට. ඕ ඇත්තට මොක හැමෝම මගේ අහන ප්‍රශ්නයක්. මේන් තින් මං ෆැමිලි එකත් එක්ක ඉන්නවානේ. ඔව්. ඒ හිඳ තමයි මොකද ඇත්තට මම ඒ වෙනකොට සුපර්ස්ටාර් ඉවර කරලා, ඒ කියන්නේ ඒකේ මම පස්සේ වෙනකන් සිලෙක්ට් වුණා. ඔව්. ඊට පස්සේ ඉතින් කැම්පස් එකේ වැඩත් අතහැරලා තමයි ඇත්තටම ඩුබායි වලට යන්නේ ගියේ මම. ගිය ඇත්තටම මගේ මහත්තයා ඩුබායි වල තමයි වැඩ කරන්නේ. ඉතින් එතකොට මොනවා කළත් දෙපැත්තක ඉඳලා තේරුමක් නැහැනේ කියන එක හින්දලා ඉතින් දෙන්නගේ එක්කෙනෙක් මේ එක්ක යා ඉන්න ඕනේ එක්ක මම යන්න ඕනේ. ඉතින් එහෙ මට ආදරය කරන ගොඩාක් අය හිටියා. ඉතින් එතනදි මතක් කරන්න ඕනේ මෛත්‍රී අයියා සහ ප්‍රියංකා අක්කා. මොකද ඒ දෙන්න තමයි ඇත්තටම මම එහෙට ආවා කියලා ඇත්තටම මට ඕන කම දෙන පොඩි බ්‍රේක් එකක්. කියන්නේ අර එහෙ වැඩ ඉවර කරලා මං හිතුවා පොඩ්ඩක් ඉන්න. මොකද එතකොට මට එක දුවයි හිටියේ. එහෙම ඉන්නකොට ඇත්තටම ප්‍රියංකා අක්කා තමයි ඇවිල්ලා මට බල කරලා කිව්වේ ලංකාවේ මං දැනුවත් එතකොට එහෙ තිබුණේ නැහැ කවුරුත් ශ්‍රී ලංකන් මියුසික් ඉගන්නපු කවුරු ටීචර් කෙනෙක් හිටියේ නැහැ. ඉතින් ඇත්තටම මම කියන්නේ ශ්‍රී ලංකන් මියුසික් අපි කොහොමත් ඉගෙන ගත්තා. මම ඉතින් හින්දුස්ථානි සංගීතය තමයි ඉගෙන ගත්තේ. ඉතින් ඇත්තට ප්‍රියංකා අක්කගේ ලොකු ඉල්ලීමක් තිබුණා අපි මෙහි මියුසික් ස්කූල් එකක් පටන් ගමු අපේ ශ්‍රී ලංකන් රට කියලා. එතකොට ඉතින් මට හැකියාව තිබුණා ඉන්ඩියන් රටත් ටීච් කරන්න. මොකද මම ඉන්ඩියන් මියුසික් කරපු හින්දා. ඉතින් ප්‍රියංකා අක්කගේ බලකිරීමත් එක්ක
මගේ හස්බන්ඩ් රංගත් කිව්වා පටන් ගන්න ඇත්තටම නැත්තම් අපි කරපු දේ අපිට අමතක වෙනවා අපරාදෙනි. ඉතින් ඇත්තටම දැන් නම් ඔළුව උස්සන්න බැරි තරමට වැඩ. ඉතින් මේ රංග කිව්ව මතක් වුණේ ඔයාගේ ෆැමිලි එක ගැන පොඩ්ඩක් ඉන්ට්‍රොඩියුස් කරන්නකෝ. ඔව් ඇත්තටම ඔව් රංග කියන්නේ මගේ හස්බන්ඩ් රංග හේරත්. ඔව් මේ ඉතින් එයා ඇත්තටම එයා වර්ක් කරන්නේ එමිරේට්ස් එයාලයින්ස් වල ඉන්ජිනියර් කෙනෙක් හැටියට. ඉතින් ඒ වුණාට දැන් එයාගේ ෆීල් එක වෙනමම ෆීල් එකක්. හැබැයි ඇත් මං ඉතින් පොඩි කාන්දලයා වඳුරගත්තේ. ඒතර එයා මියුසික් වලට ඇත්තටම ආදරය කරන කෙනෙක්. ඉතින් ඒක මල්ටි ටැලන්ටඩ්. මල්ටි ටැලන්ටඩ්. ඉතින් ඇත්තටම රොෂාවි සමහර මම බෑ කියන දේවල් වලටත් එයා මොකද ඇත්තටම අපි දැන් ඩුබායි වලදී එහෙම විශාද නන්දාමාලනි ගුරු මෑණියන් එක්ක අපි කන්සර්ට් එකක් කළා. ඉතින් එතනදී ඇත්තටම මේ මාව ඒකට පෙළඹුවේ රංග. ඉතින් පුෂ් එක දෙන්නේ. ඕ දැන් මේ ලක්මිනි ඔබ පිළිගන්න ඉතාම හොඳට. හොඳට පිළිගන්න. ඒ දෝතිම වැළඳ ගන්න. මම හිතනවා මේ මං හිතනවා අපේ අනාගතයේ හොඳට හොඳ ආයෝජනයක් මේ ඇය මං හිතන්නේ ලොකු ගමනක් ඉදිරි ගමනක් යයි. ලක්මිනි එන්න. ඒ වගේ මොවාගේ චූටි දෙන්නත් ඉන්නවා නේද එන්න මොනාද කරන්නේ දෙන්න ගැන නම් මතක් කරන්න මොන මොකද අපි කරන වැඩ නිසා ගොඩාක් වෙලාවට අර දරුවෝ කියන්නේ මම කියන්නේ නිග්ලෙක්ට් වෙනවා කියන එක. නමුත් ගොඩක් වෙලාවට ඒගොල්ලෝ මාර විදිහට ටොලරේට් කරනවා දේවල් කියන්නේ අපිට දැනෙනවා කියන්නේ ෆීල්ඩ් එකේ කොච්චර දැන් බිසි වුණාම ඔව් අපි ගෙදර ඉඳලා අර හැමදේම බලනවා වගේ නෙමෙයි. හැබැයි ඉතින් ඒ අතින් බලනකොට ඒ දෙන්නා ගැන ඇත්තට මතක් කරන්න ඕනේ. මොකද ලොකු කැපකිරීමක් කරනවා මාතක. හැබැයි මම ඒගොල්ලන්ට තියලා යන්නේ කොහෙවත්. මගේ පස්සෙන් යනවා කියන ගැතේදී පොඩි රැග් එකක්. ඉතින් අපි දැන් ගොඩක් දේවල් කතා කරන්නේ. මට තවත් ප්‍රශ්න අහන්න තියෙනවා. අපි ඊට කලින් මේකක් බීලේ. හරි. මේකත් මොන ගමන් අපි මේ ප්‍රශ්න ටික අහමු එහෙනම්. හරි හරි රෝෂානි. එහෙනම් අපි දැන් යන්න. සිංදු කියනවා කියන්නේ සිංදු කියන තැනුත්ති නොය අපි ඔස්සර නාටි වලත්වා සිංදු කියවනේ නේද? ඔව් ලංකාවේ ටෙලිඩ්‍රාමාස් වල. ඔව් රොෂාවි ඔව් මේ දවස්වලත් මම මේ දවස්වල ටෙලිඩ්‍රාමාස් දෙකක් මේ දවස්වල ලංකාවේ ටෙලිකාස්ට් වෙනවා. එකක් බටහිර හස කියන නාට්‍යයේ තීම් සොන්ග් එක මම කිව්වේ. අනෙත් එක මම ආස ගීතයක් කියලා එක ටිකක් මම ගායනා කරපු ශලීටටි වෙනස් ගීතයක්. අහස් මාලිගා කියලා මේ දවස්වල යන ටෙලිඩ්‍රාමයක්. ඒකේ ඒ කියන්නේ ජිංගල්ස් එහෙම තියෙන මැද යන අතුරු ගායනා මම හරි මම ආසාවෙන් ගායනා කරපු ඉතින් ඒ වගේ වැඩ කටයුතු ගොඩක් මම ඉවරයි ගොඩක් කළා. ඉතින් මේ පාර ඇත්තටම මේ මේ අක්කයි ඔයාගේ අක්කව ඉතින් අක්කගේ තියෙනවා වින්ද්‍යායන් කෝ කේක් ෂොප් එකනේ. ඔව් වින්ද්‍යායන් කෝ කියලා කේක් ෂොප් එකක් තියෙනවා. අපි එතන හයි ටී කරනවා පොඩි ළමයින්ටයි ලොකු අයටයි. ඒකලගේ ටී පාටිස් තියෙනවා එතන. ඔතන මෙයාගේ වෙඩින් කේක්ස් එහෙම හරි ලස්සනයි. ලස්සනයි. ඇත්තටම ලස්සනයි රසයි දෙකම තියෙනවා. ඔව්. හැමෝටම එක කරන්න. ඔව් අනේ ඒකයි. ඉතින් මේ හරිද මම අපේ ඩුබායි වල අයගෙන් හරි ඉල්ලුමක් තියෙනවා මෙයාව කේගෙන ගන්න. ඔව් ඉතින් අපි ළඟට අපේ කස්ටමර්ස් ගොඩක් මේන්නේ අපේ ක්වලිටි ප්‍රොඩක්ට් එකටයි අපි රීසනබල් ප්‍රයිස් එකකටයි දෙන හින්දා තමයි. මොකද අපි මෙල්බන් වල අනිත් තැනක ලබා ගන්න බැරි සර්විස් එකක් හයි ක්වලිටි ප්‍රොඩක්ට් එකක් අපි ලබා දෙනවා අපේ කස්ටමර්ස්ලට. ඉතින් ඒක තමයි අපේ විශේෂත්වයේ තියෙන්නේ වින්ද්‍යායන්කෝ ආයතනයේ.
ඉතින් ඒක නම් අපිට පේනවා මේ හරි ලස්සන ගයක් ඔක්කොම කලර් කෝඩිනේට් කරලා තියෙන්නේ ආටිස්ට්ලාට තියෙන ටැලන්ට් එකක් ඕ ඒ වගේම තමයි යාගේ කේක්ස් වල කලර්ස් එහෙම හරි ඕ අර හිතාගන්න බැරි කලර්ස් තියෙන්නේ තියෙන්නේ ඉතින් තැන්කියු අපේ පොඩි ඉන්ටර්වයුව එකක් ගන්න ආවට මෙතන බොහොම ස්තුතියි අපේ ගෙදරට මේ පොඩි වෙලාවේ ආවට ඕ තැන්කියු නිම් හිම් සෙව්වා මා සසරේ හමුවි යුගයෙන් බැඳි යුගයේ ලංවි වෙන්වි වරින් වරේ ඔබ හා මාලන් හුය කිනි බැඳුනේ දිවියේ ආශා ගැඹරින් ගැඹුරේ ලයගින් සනහා අපමයි තැවුනේ ජන්මෙන් ජන්මේ රැවදීලා ඔබ මා මෙතගේ බැඳුනා දෙන්නගේ නම් දෙක මොනවද වගේ නම් මොකද නිම්යා ඇන් ඔයා දිනුගේ දිනුගේ ඉතින් අපි වාගේ දැන් පොඩි දෙන්නත් එක්කත් කතා කරා දැන් වාගේ අක්කත් එක්කත් කතා කරා ඉතින් මට හරි සතුටේ අපි මේ කාලෙකට පස්සේ මටත් හරි සන්තෝසයි සෑහෙන කාලෙකින් අපි බලාපොරොත්තු වෙනවා කවදාරි මෙල්බන් ෂෝ එකක් ඔයා තියෙනවා නම් ඔව් මේ ගොඩාක් ෂෝස් තියෙනවා ඇත්තටම මට ආරාධනාවක් ලැබුණා මොකද ජූලි මාස ෂෝ එකට එතකොට මම ලංකාවේ වෙන වැඩ කටයුතු බාරගෙන තිබුණේ ඉතින් මට ඒකින්ද ඒක මගහරින්න බැරිකම තිබුණා බලමු ඉතින් අපිට අපි හැම වෙලම ආපහු ලස්සන ෂෝ එකක අපි හැමෝම බලාගෙන ඉන්න ඔයා එනකන් ආපහු අනිවාර්යෙන් අනිවාර්යෙන් තැන්කියු ඉතින් අද අපිත් එක්ක iplus media එකත් එක්ක ඇත්තටම මම තෑන් කරන්න ඕනේ රෝෂාවි iplus media වලට ඇත්තටම මාව වහගෙන ඇවිල්ලා මේ වගේ ඉන්ටර්විව් එකකට මට අවස්ථාව ලබා දීම ගැන ඉතින් ඔයාට thank you so much අපි යාළුව වෙලත් මේ වගේ අහමු හමු වීමක් ඇත්තටම හරි සුන්දරයි ඉතින් ඒ වගේම විශේෂ ස්තුතිවන්ත වෙනවා මට මේකට ආරාධනා කිරීම සම්බන්ධව පුබුදු ඉඳුරු අයියත් නුවන් අයියටත් ඉතින් අන්තිම ටිකනේ අන්තිම යන්න දෙන්න බෑ මගෙන් පුංචි ඉල්ලීමක් තියෙනවා මං හරි ආස සින්දුව තමයි මේ වගේ ආයි සින්දුව ඉතින් පොඩි කොටසක් අපිට කියන්න පුළුවන් නම් අනිවාර්ය අනිවාර්ය සාරි මේ වගේ ආයි කවදාකවත් නෑ අද වගේ ආයි සුලඟක් හමා සිත මාගේ ආයි හිනහෙන්න වගේ සුසුමන් පවා ඔච්චම් කළා ඔබ ගැන කියා ඔබ ගැන කියා Bye.